ජූරියේ තීරණය ලැබෙනතුරු තවත් ගීතයක රස විඳින්නට ඒ ගීතයෙන් මොනින්දු පුදන්නට අවස්ථාව තියෙනවා. ආරාධනා කරන්නේ විශාරද නිමල් හේවගේ ගායන ශිල්පියන්. සෙනෙහස උතුරා ලය පුරවාගෙන කඳුළු බින්දුවක් වී හඬා වැටින සිත යසෝදරා හස උතුරා ලය පුරවාගෙන කඳුළු බින්දුවක් වී හඬා වැටින සිත යසෝදරා විශාරද නිමල් හේවගේ ඔබතුමන්ටත් ආරාධනා කර සිටිනවා ගෞතම ස්වාමීන් වහන්සේගෙන් සදහම් තිලින ලබා ගැනීමට. දැන් අපි පිවිසෙන්නේ මේ පූජාවේ උත්කර්ෂවත්ම මොහොත නොවිසේ නම් කූට ප්‍රාප්තිය වෙත. මෙතෙක් අප ශ්‍රවණය කළ ගීතවල පද රචනා කළ ආධුනික අංකුර ගේය පද රචකයන් 11 දෙනා අතරින් වඩාත්ම සාධනීය ලක්ෂණ පෙන්නුම් කරන ගේය පද රචනා 3 රටට හඳුන්වා දීම දෙසට හඳුන්වා දීමයි අපේ මීළඟ එළඹුම. ඊට පෙර අතු අපි කැමැති ආරාධනා කරන්න ගේය පද රචනා 11 සඳහා හිමිකම් දැක්වූ අංකුර ගේය පද රචකයන්ට සියලුම දෙනාට 11 දෙනාටම අපි ආරාධනා කර සිටිනවා එන්න වේදිකාවට. ඇතම් විට ඇතම් ගේය පද රචකෙක් මේ මොහොතේදී ලංකාවේ නොසිටින වග ආරංචි වෙනවා.
පවුලේ සමාජිකෙක් වේ නම් එන්න ගිය පද රචකයා හෝ රචිකාවිය නියෝජනය කරමි. මේ හුදු තරංගයකට එහා ගිය යමක් හුදු තරංගයක් නොවේ. මේ ගේය පද රචනා 11 අතරෙහි කිසිදු තරංගයක් නැහැ. බුදුන් පුදන්නට කුමටද තරංගයක්? හැබැයි මේ ගේය පද රචනා එකින් එකෙහි සාධනීයතෙන් කිරාමන පිරික්සා පෙන්වීම මේ ගේය පද රචකයන්ටම දිරිදීමක්. එනිසයි මේ එළඹුම. මුලින්ම අපි සූදානම් ජූරියේ තීරණය ප්‍රකාශයටපත් කරන්නට. සාධනීය ලක්ෂණ පෙන්වන ගීයේ පද රචනා තුන හඳුන්වා දෙන්නට පෙර ආතුව අද මේ මොහොතේදී ඒ ගීයේ පද රචනා ගීත ලෙසින් ජීවය ලබද්දී ප්‍රේක්ෂක සිතකට රසික සිතකට දැනුණු හැඟීම කෙබඳුදයි විග්‍රහ කර පෙන්වන්නයි නිශ්චය කර පෙන්වන්නයි අපි ආරාධනා කර සිටියා. ජූරියට ජූරියේ තීරණය ප්‍රකාශයටපත් කිරීමට පෙර ආතුව ජූරියේ සම්මානීය පිරිනැමීම සඳහා ප්‍රවීණ මාධ්‍යවේදී ගේය පද රචක සාහිත්‍යවේදී වගේම සිළුමිණ පුවත්පතේ හිටපු කර්තෘ ප්‍රධාන කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ට ඉතාම ගෞරවයෙන් අපි ආරාධනා කර සිටිනවා. ඔබතුමත් ගේය පද රචකයෙක්, කවියෙක්, සාහිත්‍යවේදියෙක්, බොහෝ දෙනෙක්ට අතහිත දෙන පුවත්පත් කලාවේදියෙක්, මේ ආධුනිකයන්ට නියත විවරණ දෙන්නේ වගේම නාවික හමුදාවේ සිවිල් අංශයේ ප්‍රධානි කොමදෝරු කුමාර සේනාධීර මැතිතුමන්ටත් ආරාධනා කරනවා ජූරියේ තීරණය එහෙම නැත්නම් ජූරියේ සම්මානය පිරිනැමීමේ අවස්ථාවට. නාවික හමුදාවේ සිවිල් අංශ ප්‍රධානි කොමදෝරු කුමාර සේනාධීර මහතාත් එවගේම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාත් යන මේ සුදිහිමතුන් දෙපළ හමුවේ අපි සූදානම් ප්‍රකාශයටපත් කරන්න ඇසුණු සහ අපි විඳි ගීත 11 අතුරින් ජූරියේ විශේෂ ඇගයීමට ලක්වන ගීය කුමක්දයි ප්‍රකාශයටපත් කරන්නේ. ජූරියේ විශේෂ ඇගයුම ලබන්නේ යසස් නිවන්තකද සිල්වා රචනා කළ ඕදාත ආලෝක ධාරා ගීතයයි. මත සිනා මෙවින් කල පෙන නගින් මේ ජූරියේ ඇගයුම පළ කරන අවස්ථාවයි. යසස් නිවන්තකද සිල්වා ඔබේ ගීතයයි ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වන්නේ. ඒ සඳහවන සහතිකයේ පිරිනැමීම සඳහා තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ට අපි ආරයුම් කරනවා. ඒ වගේම මේ ගීතේ 11ම අඩංගු ඒ සංගත තැටිය පිරිනැමීම සඳහා නාවික හමුදාවේ සිවිල් අංශ ප්‍රධානි කොමදෝරු කුමාර සේනාධීර මැතිතුමන්ට ආරයුම් කර සිටිනවා. අපි සර් කියලානේ කතා කරන්නේ. සර් මොකද හිතෙන්නේ මේ අංකුර ගේය පද රචකයෝ ආධුනික බවක් කිම දැනනවද? ඇත්තටම තේමාවක් දීලා ඒ තේමාව අනුව ගීතයක් ලියන්න කිව්වහම ඒ අය එක්තරා සීමාවකට කොටු වෙන්න ඕනේ. හැබැයි මේ ආධුනික රචකයින් ඒ සීමාව තුළ තමන්ගේ උපරිම දස්කම් දක්වලා තිබුණා. ඇතැම් අයගේ රචනාවල අර අපි ගීතයක් ලියනකොට ගීතයක කිසියම් ආකෘතියක් තියෙනවා, ඒ පිළිබඳ වැඩි අවබෝධයක් නැතිව ලියපු ගීත තිබුණා. හැබැයි ඔවුන් අර ඔවුන්ගේ අදහස් කරපු තේමාව ඉතාම කාව්‍යමය ගීතයකට උචිත පද භාවිත කරමින් මේ ගීත රචනා කරලා තිබුණා. ඉතින් ඇත්තටම මම හිතනවා මේ හැම රචකයෙකුටම ඉතාම විශිෂ්ට ගීත රචකයෙකු වීමේ හැකියාව ඒ බබලන කුසලතාව අපි දැක්කා ඒ ගීත රචනා තුළ. ඔබතුමන්ට බොහොම සුදී. ඒ වගේම මේ ආධුනික ගේය පද රචකයන්ට සිහිපත් කරන්න කැමති මේ ගුරුතුමා ගී හදන්න කවි ලියන්න විතරක් නෙවෙයි කලාක්ෂේත්‍රයේ පය පිහිටුවන්න නොමසුරු උදව් කරන පියෙක් බඳු උතුමෙක්. යන්න කලින් එතුමව මුණ ගැහිලා කතා බහ කරලා යන්න.
ශ්‍රද්ධා මාධ්‍යාලය මේ උත්සාහය හරහා කැපවන්නේ හුදෙක් එක් ගීයක් නිර්මාණය කිරීමට වඩා අලුත් සම්ප්‍රදායක් සහ ශික්ෂණයක් විනයක් සහිත ගීය පද රචනා රචක પરම්පරාවක් නිර්මාණය කිරීම ඒ සඳහා මේ ආරම්භයක් පමණයි. ඔව් ශ්‍රද්ධා රූපවාහිනිය පමණක් නෙවෙයි මේ වෙලාවේ මතක් කරන්නට ඕන ලක්විරු ගුවන් විදුලියත් ඒ කාර්යම ඉෂ්ට සිද්ධ කරනවා. මේ කාර්යයට ගොඩක් උදව් උපකාර කළා ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්විරු ගුවන් විදුලියත්. 105.2 105.4 ඔස්සේ සවන් දෙන්නට පුළුවන් ලක්විරු ගුවන් විදුලියට ඔබගේ පහන් සිතිවිලි සුපහන් කරන්නටයි ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ඔබ වෙනුවෙන්ම වෙන්වන්නේ. අපි තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ට සහ නාවික හමුදාවේ සිවිල් අංශයේ ප්‍රධානී කොමදෝරු කුමාර සේනාධීර මැතිතුමන්ට ඇරයුම් කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ වෙතින් සදහම් පඬුරු පිළිගන්නා හැටියට. අද දිනේදී මේ භක්ති පූජාව සඳහා මේ ගීත පූජාව සඳහා සපැමිණ මෙතෙක් වේලා රැඳී සිට ඒ අංකුර ගේය පද රචකයන්ට දිරිදීම විරි පැතීම වෙනුවෙන් අපි තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ට ඒ වගේම නාවික හමුදාවේ සිවිල් අංශ ප්‍රධානී කොමදෝරු කුමාර සේනාධීර මැතිතුමන්ට මේ අවස්ථාවේදී හරසර පළ කරන්නට කැමතියි.